වසර 50කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික සංගීත කේත පෝෂණය කිරීමට දායක වූ ආදරණීය කලා ශිල්පී නිහල් ලෙන්සන් මහතාගේ වීඩියෝ පිළිබඳව Talk with Bhavanta Prasad YouTube channel-ය තබන සටහනයි මේ. නිහල් නෙල්සන් අපි ආදරයට කියන නිහල් අයියා. නිහල් අයියා ඇත්තටම අපූර්ව මිනිසෙක්. ඔහු කල කී දෑ පිළිබඳව සිතා බලන විට ඔහු නිරන්තරයෙන්ම මිනිසුන්ගේ පොඩි මිනිසුන්ගේ හෘද ස්පන්දනය විශේෂයෙන් හඳුනාගත් ගායකයෙක්. හැමෝටම උදව් කළ කෙනෙක්. ඒ වගේම බොහොම ආදරණීය මිත්‍රයෙක්, හිතවතෙක්, සහෝදරයෙක්. ඉතින් ඔහුගේ වියෝ පිළිබඳව රටම දුක්වන සෝසුසුම් දක්වන මොහොතක මම හිතන්නේ ඔබට ඔහු පිළිබඳව මගේ මතකයෙන් යම් කාරණා පිළිබඳව අවබෝධයක් ලබා දිය යුතු කියලා මම විශ්වාස කරනවා. නිහල් අයියා අතරම අපි වැඩ කළ මාධ්‍ය කාලයේදී ඉතාමත් සහයෝගයෙන් අපිත් සමග කටයුතු කළ ශිල්පියෙක්. ඒ විතරක් නොවේ ඔහු අතරම අපේ පෞද්ගලික ප්‍රිය සම්භාෂණ වලට පවා ඔහු ඉතාමත් මුදල් මත නොවන අගයක් ඔහු කල්පනා කළේ නැහැ. කිසි දවසක අපේ තියෙන සහෝදරත්වයේ සහෘදත්වයේ පිළිබඳව අවබෝධයෙන් තමයි නිහල් අයියා හැම සටහනකටම හැම අපේ ප්‍රිය සාදයකට හෝ විනම් උත්සවක අවස්ථාවකදී ඔහු සහභාගී වුණේ. ඔහු කොයිම අවස්ථාවකවත් මුදල පසුපස හඹා ගිය කලාකරුවෙකු නොවේ. අද අලුත් පරපුරට මම දැන් නිහල් ලෙන්සන් වැනි ශිල්පීන්ගෙන් ගත හැකි හොඳම ආදර්ශය තමයි ඔහු මිනිස්සු සමග හිටියේ. ඔහු හම්බ කළේ සල්ලි නෙමෙයි, මිනිස්සු. ඉතින් එවැනි කලාකරුවන් මම හිතන්නේ හැමදාමත් මේ අඹරේ දිදුලන තරුවක් වෙලා හැමදාමත් සදාතනික තරුවක් බවට පත් වෙනවා. අපිට මතක් වෙනවා එවැනි තරු අපේ රටේ හිටියේ. තවමත් ජන හදවතේ ජීවත් වන එච්.ආර්. ජෝතිපාල වැනි ගායකයන්, මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්. ඉතින් එවැනි ශිල්පීන් හා සමගාමී ලෙස නිහල් නෙල්සන් කියන කලාකරුවා ඉදිරියෙන් සිටිනවා. ඇත්තටම නිහල් අයියා කියන්නේ අග්‍රගන්නේ බයිලා ගායන ශිල්පියෙක්. ඒ කියන්නේ එයාට බයිලා විතරක් නෙමෙයි ගායනා කරන්න පුළුවන් සරලගී ඒ වගේ හොඳට හොඳ ගීත ගායනා කරන හොඳ ගායන ශිල්පියෙක්. යම්කිසි තේරුමක් ඇතිව සමාජයට හොඳ බුද්ධිමත්ව පණිවිඩයක් දෙන්න පුළුවන් වෙච්ච ගායන ශිල්පියෙක්. ඉතින් කනගාටු වෙනවා ඔහුගේ බියෝ පිළිබඳව. අතර මම හිතන්නේ අවුරුදු 75කටත් වැඩි වයසයි මම හිතන හැටියට දැන් මට තේරෙන හැටියට 76ක් 76ක් ඔව්. ඉතින් ඇත්තටම කලා ශාස්ත්‍රයේ හිටපු බොහොම නිහතමානි හැමෝටම ආදරය කරපු හැමෝම ආදරය කරපු ආදරණීය ශිල්පියෙක්. ඉතින් ඕගේ මේ වියෝ පිළිබඳව මම විතරක් නෙමෙයි මුළු ලංකාවාසී ජනතාවම ලෝකවාසී ජනතාව අපේ රටේ ඉන්න මිනිස්සු ඉන්න හැම කෙනෙක්ම මේ ගැන කම්පා වෙනවා. ඉතින් මමත් ඔහුට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන ආදරණීය නිහලයේ ඔයාට සුභ ගමන්. බයිලා කලාවේ ඇත්තටම හොඳ දක්ෂම බයිලා ගායකයෙක් හැටියට දැන් වසර ගණනාවක් පිස්සු ඉන්න නිහල් නෙල්සන් මහත්මයා ඇත්තටම කලාවට විශාල මෙහෙවරක් ඉදිරිපත් කලාකරුවෙක්. මම පළමුවෙන්ම Talk with Bhavanta Prasad YouTube channel-ේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔබතුමාට මෙවැනි දැවැන්තයෙක් පිළිබඳව කනගාටුවක් මේ වෙලාවේ මතකයට ලැබුණට ගොඩක් සිහින් ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. නිහල් ලෙන්සන් කියන නාමය මිලකල නොහැකි දෙයක්. අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාන නාමයක්. යලි නිහල් ලෙන්සන් කියන චරිතයක් මට හිතන්නේ තේලදෙක් මාණික දිවියේ කියලා. එතුමා වේදිකාවේ අවුරුදු 50ක් විතර. මම අවුරුදු 35ක කාලයක් වේදිකාවේ හිටියා. එතුමා ගැන කියන්න තියෙන ගුණාංග කොතෙකුත් තිබුණට කෙටි අපි කියමු. වේදිකාවේ කෙලින් කතා කරන ඕනම ජනාධිපතිද අගමැතිවරයාට මේ කලාකරුවන්ට වෙන අසාධාරණයි. කලාකරුවන්ට කලාකරුවන්ගේ විමුක්තිය දක්වා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කිසි දවසක කිසිම කලාකරුවෙකුට අසාධාරණයක් නොකරපු මිනිසෙක්.
සෑම කලාකරුවෙක්ම රෝගී වුණාම එක්ක බලන්න යනවා එක්ක දුරකතනෙන් කතා කරනවා සහෝදර කලාකරුවෙක් මරණයක් වුණොත් දුරකතනෙන් කතා කරන එක්ක බලන්න යනවා ඕන කෙනෙකුට ප්‍රශ්නයක් වුණ තැන ඒ ප්‍රශ්නෙට පිළිතුර තමයි නියන්නේ සර් ඒකයි කරගාටුව යලිත් අපේ ප්‍රශ්න කතා කරන්න අපිට කවුරු ඉදින් දන්නේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි